ඉකුත් ජනාධිපතිවරණ සමයේ රජයට අයත් කැරම් සහ දාම්පෝරු බෙදාතීමෙන් රුපියල් මිලියන 39ක පාරුවක් රජයට සිදු කිරීමේ චෝදනාව මත හිටපු ක්‍රීඩා මාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා ඊයේ දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් අත්අඩංගුවට ගත්තා. අනතුරුව කොටුව මහේශ්වරත් අධිකරණයේ වෙත ඔහු ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණයේ නියෝග කළේ මන්ත්‍රීවරයා එප කොන්දේසි මත නිදහස් කිරීමටයි. රුපියල් 35000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මෙන්ම විදේශගත වීම තහනම් කරමින් සහ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙස මහේශ්වරත් අධිකරණයේ හිදී නියෝග කළා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය වෙනත් නඩුවකට අදාළව කොළඹ මහාධිකරණයේ භාරයේ ඇති බව තහවුරු කිරීමට අධිකරණ නිවාඩු කාලයක් වූ බැවින් නොහැකි වීම මත අද දින දක්වා මහින්දානන්ද අලුත්කමගේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව මහින්දානන්ද අලුත්කමගේ මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අදාළ ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කිරීම අතර නඩුව මේ මාසයේ 11 වනදා යළි කැඳවීමට නියමිතයි. විපක්ෂයේ මන්ත්‍රීවරු මර්ධනය කරලා ආණ්ඩුව හිතනවා නම් ඉදිරියට යන්න ආණ්ඩුවට යන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුව ඉදිරියට මේ රටට වින කරන්න සියලු කටයුතු වලට විරුද්ධව අපි හිට ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව මේ ආණ්ඩුව ගෙදර යනකම් අපි කරන්න පුළුවන් සියලු දේ කරනවා. අද අපට ලොකු හයියක් ආණ්ඩුව නියෝජනය කරපු සහෝදර මැතිඅමතිතුමන්ලා අද විපක්ෂයත් එක්ක අපිත් එක්කට එකහුවෙලා මේ ආණ්ඩුවට විරුද්ධව අද ඉන්නවා. ඒ පිළිබඳවත් අපේ ගෞරවයේ සතුට අද අපි ඔක්කොම එක වේදිකාවකට ඇවිල්ලා මේ ආණ්ඩුවට විරුද්ධව හිටගෙන ඉන්නවා. ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී මතක් කරගන්න. දැන් අධිකරණයේ ඉබියතුරු කෙසේ වෙතත් කොටුව මූල්‍ය අපරාධ කොට්ටාෂයට වතුර බවුසර් ගෙනල්ලා තිබ්බා. විශේෂ බලකායන් ගෙනත් තිබුණා. ඉතින් ඒ නිසා ආණ්ඩුව අපිට බයයි ගොඩක්. අධිකරණය කෙරේ ජනතාවගේ විශ්වාසය තාම බංග වෙලා නැහැ. එහෙනම් අපි තාම සතුටු වෙනවා. අධිකරණය අද මේ රටේ කෙලින් හිට ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මෙතුමා මීට ඉස්සෙල්ලත් රජගෙදර ඉන්නකොට අපි කියලා බැලුවා. මෙතුමා එක් යන දෙයක් නැහැ. මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒකාබද්ධ කියලා පක්ෂයක් නැහැ නේ. අපි ඒකාබද්ධ පක්ෂය තුල සිට හැම පක්ෂෙක ඉන්න පුළුවන්. ඒකාබද්ධ සියලු පක්ෂ. විපක්ෂයේ අසුන් ගන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි කටයුතු කරනවා. විපක්ෂයේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සියලුම මන්ත්‍රීවරු ඒ අය ඒකාබද්ධ විපක්ෂය කියලා හදාගත්තේ වෙන හේතුවක් ඉඳ නෙවෙයි. ඔවුන්ට පක්ෂයක් විදිහට ඉස්සරහට යා ගන්න පුළුවන් තත්වයක් නැතිකම නිසා ඔවුන් ගිතිවිච්ච මතවාදීමේ අරගලයක් නිසා. ඉතින් මම හිතන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා විපක්ෂේ වැඩ කරන්න පුළුවන්. සීසීක මම හිතන්නේ අධිකව ජනපතිතුමා ලංකාවට ආවයින් පස්සේ රැස් වෙයි කියලා විශ්වාස කරනවා. එතනින් අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා. මොකද අගමැතිතුමාට 122ක් තියෙනවා මන්ත්‍රීවරු බෞද්ධරයක් තියෙන ඉතින් එතුමාට තනියම ආණ්ඩුව කරන් යන්න පුළුවන්. මොකද ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕකේ බෝඩ් ලෑල්ලක් විතර හේතු වෙලා ඉන්නේ ආණ්ඩුවේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනස් වීම වෙනවද මහලේකම්පුරේ? අපි කියන්නේ වෙනස් වෙන්න ඕනේ කියලා. ඒක පක්ෂයට ආදරය කරන රටට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කතා කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කඩේ යන්නේ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම්පුරේ සහ තවත් මහලේකම්පුරේ අපිට අවශ්‍යලා තියෙනවා.